දාම ඝාතකේ එහෙම නැත්නම් සීරිය කියලා කෙනෙක් කියන්නේ තමන්ටම අනන්‍ය ක්‍රමවේදයකට ඝාතන සිදු කරන ඝාතකෙක්. ඔහු මේ ඝාතන සියල්ල සිදු කරන්නේ තමන්ගේම රටාවක් කනුව යමින්. මේ කතාවත් ඒ විදිහේ ඝාතකෙක් ගැන. මේ කතාව ප්ලේන් ෆ්ලීට්හි ඝාතකයා නොහොත් එඩ් ගේන් ගැන. ඔහුගේ ගොදුරු බවට පත් වෙද්දී කාන්තාව අපි මුලින්ම යනවා 1957 වර්ෂයට 1957 දී බර්නිස් වර්ඩන්ගේ අතුරුදහන් වීමත් එක්කම ඇයගේ සිරුර මේ කියන දාම ඝාතකයා එහෙම නැත්නම් එඩ් ගේන්ගේ ඉඩමේ මඩුවක තිබිලා හොයාගන්නවා මේක තමයි මේ කතාවේ ආරම්භය එඩ් ගේන්ගේ ඉඩමේ තිබිලා හම්බ වෙන මේ කාන්තාවගේ සිරුර හරියට මස් කරන්න තිබ්බ සතෙක් වගේ හිස වෙන් කරලා තිබුණා ඇගෙ සිරුර ඇගෙ වලලු කර සහ මැණික් කටුවේ යකඩ කොකුවකින් කකුල් වලින් එල්ලලා තිබිලා තියෙනවා පොලිසිය ඇගෙ සිරුර සොයාගෙන අනතුරුව මේ ඝාතකයාගේ නිවස සෝදිසි කරලා තියෙනවා ඔබ දන්නවද පොලිසියට හම්බුනේ මොනවද කියලා පොලිසියට හම්බ වෙනවා මිනිස් ඇටකඩු වලින් හදපු ගෘහ භාණ්ඩ තොගයක් 1947 ඉඳන් 1952 දක්වා කාලය ඇතුළත 40 වතාවකට වඩා මිනී වලවල් මංකොල්ල කෑ ගේන් මේ ගෘහ භාණ්ඩ හදන්නේ ඒ මිනිස් ඇටකඩු වලින් ගේන් ගොඩක් කලාවට මංකොල්ල කාලා තියෙන්නේ මෑතකදී මිය ගිය අය ඒ විතරක් නෙවෙයි ඔහුගේ අම්මගේ සිරුරට සමාන කාන්තාවන්ගේ සිරුරු තමයි ගේන් ඉලක්ක කරන්නේ ඒ කියන්නේ ගේන් සහ අම්මා අතර තිබිලා තියෙනව ගොඩක් තරුණු ගණේ සම්බන්ධයක් කොටින්ම කිව්වොත් අම ගොඩක් නපුරු විදිහට තමයි ගේන්ට සලකලා තියෙන්නේ ඒ විතරක් නෙවෙයි ගේන්ගේ තාත්තත් මත්පැන් වලට තදින්ම ඇබ්බැහි වෙච්ච කෙනෙක් මේ තාත්තත් ගේන්ට විවිධාකාරයේ වද හිංසා කරලා තියෙනවා මේ අම්මයි තාත්තයි දෙන්නම ගේන් කුඩා කාලයේදීම මිය යනවා ගේන්ගේ සහෝදරයා තමන්ගේ අම්මා ගැන නරක දේවල් කිව්වා කියලා ගේන් ඔහුවත් ඝාතනය කරනවා හැබැයි තවකතාවක් තියෙනවා ගේන් ගැන ගේන් විසින් අනාවරණය කරන මිනිමරුම් වලට වඩා ඔහුගේ ඝාතන ලයිස්තුව දීර්ඝ එකක් කියලායි පොලිසියත් සැක කරන්නේ මේ තමයි ප්ලේන් ෆීඩ් වල ඝාතකයාගේ ඒ සාහසික කතාව